අද දවස මෙහෙම හිටපු එක ලොකු දෙයක් පින්වතුනි. මට හරි සතුටුයි. උදේ ආපු අය නෙමෙයි දැන් ඉන්නේ. ඒ දොස් ඒ ඔබ්ස්ටකල්ස් ගිහිල්ලා. ඒක වටිනවා. එක්කෙනෙක් හිටියද තියෙම වනේ. මේ ඔපරේෂන් එකේ එක්කෙනෙකුට හරි ඔපරේට් වෙනවා නම් ඒක මේක මට සතුටක්. ඒ කියන්නේ ගානේ මටයි මගේ කවවරි ගුරුවරුන් ටයිපින් අනුමෝදන් වෙනවා. ඉතින් ඔය වගේ විනිවිදව විවිධ විදියට වඩපු එක එක විශ්වයේ බලවේග තියෙනවා. දෙවිදේවතාන් වහන්සලා ඉන්නවා. දැන් අපි ඔය දන්නේ ටිකක් ප්‍රසිද්ධ දෙවිවරු. සුමන සම්මාන් කතරගම දෙවියන් ඒගොල්ලන්ගේ තියෙන එක එක රාක්ෂස කෝ. ඒ කියන්නේ එක එක ඩොමේන්ස් අරක් කරන් ඉන්නවා. ඉතින් හැබැයි මෙහෙම දෙයක් දකින්න පුළුවන්. අනිවාර්යයෙන් මේ වගේ රිට්‍රීට් එකකට බුද්ධ වචනේ කියවන්න හිතෙන්නේ Tamanට. හරි ධර්මයේ වඩාගෙන යන්න හිතෙන්නේ අනිවාර්යයෙන්ම ධර්මයට කැමති දෙවිවරු ඉෂිවරු වෙන්න ඕනේ Taman ගාවිනවල. ඒව කෙරෙන්නේ නැත්තම් කේන්ති යනවා නම් අරව මේවට එක්කෝ Taman නනත්කාර කරන්නේ දෙවිවරුත් නෙමෙයි ඉන්නේ අක්කු Taman ගාව. ඉතින් අපේ ඉතින් තමා කළාට මේ හොඳ දේවල් වලට අරිනකොට යනකොට හොඳ දෙයකට ඉතින් මං සාමාන්‍යයෙන් ලංකාවේ දැන් මමත් තාපේ නැහැ සම්ප්‍රදායක් අනුව මං ඇත්තට බුද්ධ ආගමේ විමුක්තියක් තියනවා කියලා එච්චර ලොකුවට මං හිතුවේ නැහැ. විද්‍යාව ගැන තමයි හිතුනේ සවුත් ඇෆ්‍රිකාවේ ඉන්නකොට ලෙසෝතෝ ඉන්නකොට. ඉතින් එතකොට ෆිසික්ස් එහෙම ස්ටඩි කරන්න යනකොට තමයි මේ අනිත්‍ය සංඥාවක් ඒක මට දැඩිව ඇති වෙච්ච වෙලාවක් තිබ්බා. ඒකත් එක්ක භික්ෂුවක් මේ හාමුදුරු කියන්නේ මොකද්ද? ඒ කියන්නේ හාමුදුරන්ගේ මාත් එහෙම වෙන්න ඕනේ මේ අන්තිම ඇඟ නිකන් ඒක පෙරවලා තියෙන එකක් තමයි මේ සිවුර කියන්නේ. ඔය වගේ ඒවා ආවේ ඒ වෙලාවේ. ඒ වගේ මේ පාළුවට ඇවිදින්න යනකොට. ඉතින් ඒ වගේම නිශ්ශබ්ද තැන්වල ඉන්නත් ඕනේ. ඔය වගේ එකව එතනින් තමයි අරක ට්‍රිගර් වෙන්නේ. දැන් මෙහෙම ටිකක් එකම කවි සති දෙකක්වත් ඒ සූත්‍රත් එක්ක නිශ්ශබ්ද මෙහෙම හිටියොත් ගොඩක් chances වැඩි කවදා හරි අනාගතේ ඒකට හිතා ගන්න කවදා හරි මම ඉන්න ඕනේ කියලා එහෙම. කොහොම හරි ඉතින් මම මාත් එක ආවේ සම්පූර්ණයෙන්ම. ඉතින් ඒවා ඊට පස්සේ ලංකාවට පිට වුණා. ලංකාවට ආවා ජර්මන් සමාසය හම්බුණා සූත්‍ර බලන්න. ඒනකොට අන්න ගැලපුණා ගන්නට මේ සූත්‍රවල තියෙන දේ නේද මේ ප්‍රැක්ටිස් එක. මම එදා දන්නේම නැතුවනේ මට දැන් තේරෙන්නේ පෙරත් භවයේ වඩුපෙක නාකි ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට කොයි හරි මේක කරගෙන ඉනවට අපවත් වුණා. අපවත් වෙලා ඔන්න ඒක නැති වෙන්නේ. ඒ කරපු ඒවා නැති වෙන්නේ. ඒවා පස්සෙන් එනවා පින්වතුනි. ඉතින් එදා තරුණ කාලේ එම භාවනා කරන්න කියලා ගියෙත් නැහැ. අර මහත්යව වහන්සේ ආනාපාන සතිය වැඩුවාද මොකද්ද ඒවා මොනවත් නැහැ. ඉතින් මගේ නෑ කිසිම මේක මේ දැන් සම්ප්‍රදාය අනුවත් ලංකාවේ දැන් මම ඒක කියනවා සමාකලවට මොන හරි දැන් අපි ඒක කරනකොට ඒක කාලාම සූත්‍රයම හරි වටිනවා. ඒක බුදුහාඳුර කියන මොන හරි දැන් මං ලංකාවේ සමාජයට කියවෙනවා කට්ටියට මුස්ලිම් පල්ලියකට ගියාම Tamanට රාග දෝෂ මොහ අඩු වෙනවා නම් ඒක වටිනවා යන්නේ ඒකතන්ට. මෙහෙම දැන් මෙහෙට ඇවිල්ලා මොකද පන්සලට එනකොට මූණ ඇඹුල් වෙනවා නම් ඒක වැඩක් නෑ පින්වතුනි. ඒක අපි බලන්න ඕනේ ඇත්තට ඉෆෙක්ට් එක. අපි නිකන් මේ අන්ධව මේක ෆලෝ කරන්න අවශ්‍ය නෑ. හැබැයි මගේ අත්දැකීම අනුව මෙතෙක් කාලයක් දැන් විශේෂම අපවත් වෙන ඒවා ලං වෙන අවස්ථාවලදී මට ඔය වඩපු සමාධි ඒ මොනාර යෝග පැත්තෙන් වඩපු දේවල් ඒ වෙලාවට මේ පණ ගන්නන්න බැරි වෙච්ච අවස්ථාව තමයි තිබෙන්නේ. ඒතර මට තේරෙනවා ඇයි සමාකලට සමාකට ඔය යෝගිවරු සතර අපායට ගියා කියලා අපිට ආරංචිනේ. මම ඒවත් ගවේෂණය කරා. දැන් ඔක පොතපතෙන්ම ගන්න අරකයි අපි මේ බුද්ධ ආගම කියලා අපිත් එක නිදහස හොයන්න ඕනේ ඇත්තද කියලා. මේක ඒගොල්ලන්ගේ ආගමයක් කියනවනේ මේකයි හරි මේක එකම එක කියලා. අපි ඒගොල්ලන් දැන් අපි ටිකක් එහෙම එක්ස්පෝස් වුණා නම් ඒක කියනවා. ඒතර අපි එහෙම හරි නෑනේ අපි දැන් ඒක ඇත්ත හොයා ගන්න ඕනේ. ඉතින් ඒ අවස්ථාවේදී මම ඔය කිව්ව රූප වේදනා ඒවා බලන හැටි විදර්ශනා කරන හැටි තමන්ගෙම ඒ ටික ඒ වෙලාවේ පීඩ වෙලා තියෙනවා මට. මේ ආත්මෙදිම ඒක සංසුන් කරගෙන හිත මේවා කරන් ඒ ක්‍රමය හරි බලවත්. ඒ වේදනාවමනේ අරමුණු කරගන්නේ. වෙන වේදනාවක් පතන්නේ නේකම් බලන්න ෆේස් කරලා ඒක මේ නිකන් මේ තියෙන හැටි ඒක මම නෙමේ කියන එක මතක් කරවනවා. මම නෙමේ ඇත්තට කියලා පොඩ්ඩක් මෙයා කරත් ඒක මේ ඒ සී ආවතින් Tamanට එක පාටම ඒ කය වේදනාව විතරයි තියෙන්නේ අර හිතේ වේදනාව නැති වෙනවා.
ඉතින් ඔයා චූටි ප්‍රැක්ටිස් එකක්. දැන් මම ඔය ගොඩක් අමාරුවෙම ඉන්න කට්ටිය මොනවත් තේරෙමක් නැහැ. මම ඒගොල්ලන්ට කියන 10 පාරක් හරි 20 පාරක් රිපීට් කරන්න කියලා. මම දැන් සමාජයේ ගොල්ලන් හිතනවා මම මේ මොනවද කරේ. දැන් ඔය මැරෙන්න ඔන්න මෙන්න නාකි වෙලා ටිකක් අමාරුවෙන් අගේ ඉන්නකොට එක්කෙනෙක් මට කිව්වා මගේ නැන්ද කෙනෙක්. එයත් කිව්වා දැන් එයාට දිවි නසා ගන්න හිතෙනවා මට මේ මොකද්ද මේ මේ මම මේ මොකද මේ මට මෙහෙම ආවේ කොහොමද මේ තත්වයට? ඒ වගේ එක එක සිතුවිලි එනවා. එතකොට යාට ගොඩක් ඒවා කියන්න බෑ. මම යාට කිව්වා 10 පාරක් රිපීට් කරන්න මේ බඩි එක, මගේ බඩි එක, මගේ සිතුවිලි, මගේ නෙමේ මට මගේ මගේ නෙමේ මගේ මටයි තින මගේ නෙමේ මම නෙමේ කියලා ඕක රිපීට් කරන්න කියලා 10 පාරක් හරි 20 පාරක්. ඉතින් යා එක කර කර හිටියක් ගුව. ඉතින් ඒක දැන් ක්වික් ඉක්මනටම දෙන්න තියෙන මොහක් හරි යාට ඒක ට්‍රිගර් වුණොත් ටිකක් අරක අතහැරලා මේ ඇති වෙන සිතුවිලි හරි එහෙම යාට සාන්තියක් ඇති කරගන්න පුළුවන්. ඒ අනුව ඉපදෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඔච්චර වෙන ළඟට වෙන කලින් නරකයි. දැන් ඔය මම ඔය සක්මන් කරනකොට අර එහෙම ගතේ චිතේ බහසිතේ තුන්නි බාහේ සම්පජන්‍ය කායෝ බික්කු. මේවා දැන් ගෙවල් වලට ගියාම රස්සාවල් කරන තැන්වලදීම ට්‍රයි එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ කය අවධානය යොමු කරන එක. ඒතර බුදුහාඳුරත් එක්ක ඉන්නේ, බුදුහාඳුර කියපු ප්‍රැක්ටිස් එකේ ඉන්නේ. බුදුහාඳුර කියන තැනක ගුරුවරයෙක් නැති වෙච්ච දවසකට ආනන්ද හාමුදුරුව අහනවා කවුද ගුරු කරගන්නේ කියලා. තව එකක් කියනවා ධර්මයක් කියනවා. මෙතනදී කියනවා කායගත සතිය කියලා. මොකද කායගත සතියෙන් කයට පිටන 100ෙන් පින්වතුනි අපි අර නිවනට තට්ටු කරන දොරේ මේ දොරට තට්ටු කර කර ඉන්නවා. නිවන ඇරෙන දොරට තට්ටුවක් කර කර ඉන්න ප්‍රැක්ටිස් එකක්. මොකද මෙතනට ફોકસ කරන් හිටියම තමයි නියම විදර්ශනා ඥානෙ එන්න ඉඩ තියෙන්නේ. හැබැයි ගොඩක් විට ඒක වෙන්න පුළුවන් සමාකලාට එක එක ක්‍රම උගන්වනවා. මේ බලන්න මේ තැරෙනවා 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 එහෙම කියලා. හැබැයි මෙතනදී අර නිකන් අර කුන්ෆු වල බලනවා වගේ එකක් නෙමෙයි මට පේන්නේ. මේක ඥානයක් උපද්දවන්නේ ඇතුලින්. තේරවත් දන්නේ යෝනිසෝ මනසිකාරිකවම ඇතුලෙන් කල්පනා වෙන අද යුගයට පුරුදු නැති ක්‍රමයක්. ඒක නිකන් මේ හිතන්න නැතුව හිතෙන්න ඕනේ. ඒක අර දැන් මම සක්මන් කරනකොට මෙතන කකුලත් ගොඩක් බලන්නේ නැහැ. මම නෝමල් මෙහෙම බලා යනකොට මෙහෙම එලියෙන් වගේ තමන් මේක හැදුනේ කොහොමද හේතු අර වෙලාවේ ඒකේ කොටස් වෙනවනේ. කායම් පුරාණං කම්මං ඒ හේතුවක්. අபிසංගතං අபிසංචේතං ඊතං. තේතනා කරපු ඒ හිතපු එකේ ප්‍රතිඵලයක්. එතකොට ඒව අනිත්‍යයි ඒ හේතු. එතකොට මේ ශරීරයත් අනිත්‍යටපත් වෙනවා. ඒක හිතෙන් මැවිලා පේන්න ඕනේ. හිත නැවතෙනකොට ඒ හිතන එක මතු වෙනවා පින්වතුනි. හිත එහෙම නැවතින මත්තම කාවෙනත්තු සතිපට්ඨානේ ග්‍රහණය වෙන්නේ නැහැ. ඒකයි හදිසි වෙන්න අරකය අපිට අග්ගාලා මේක තව අපේ අඩුපාඩු හොයාගෙන ඒ පහල අපි මේ වෙන එනර්ජි ලොස් වෙන පැති සුද්ධ කරන් එන්න ඕනේ. එනකොට තමන්ට ඉදිරියට අනිවාර්යෙන් මේක ටක් ගලා ආයි අර හිත නිෂ්කලංක වෙන පැත්තක් එන්න පුළුවන්. අර ධර්මයේ නිකන් ධර්මයේ තේරුම් අර දැන් මම සූත්‍රයක් වුණා බලනකොට ගොඩක් තේරෙන්නේ නැත්නම් අනිත් සූත්‍රයට ස්කිප් කරන්න බුද්ධ වචනේ. ඊළඟට ස්කිප් කරන්න. මේක මිරිකලා තේරුම ගන්න යන අරකයි. එතකොට ඩිස්ටෝට් වෙනවා. ඒකට මම කියනවා ඉන්ටෙලෙක්චුවල් හැලුසිනේෂන්ස් එන්න පුළුවන්. සමාකේව අවබෝධයෙන් දැනගන්න තියෙන දෙයක්. ඒක වචන මේ බුද්ධ ඒ සූත්‍රවල ඒ තියෙන වචන සමාද දේශ බුදුහාඳුර කියන ඒ වචන ඒවා මාර්ග සලකුණු හිතන්න සයින් පෝස්ට් වගේ. ඒකමත් නෙමෙයි ජාතිපච්චා ජරා මරණ. දැන් ඔයක අවබෝධයේදී පින්වතිනි ඔතන කතා කරන්න බැරි එකකට එන්නේ. ඔතන පොඩි ට්‍රිගර් වෙන්න දෙන මේකක්. අපි ඉතින් තේරෙන විදිහට හිතනවා. අපිට පේනවා කෙනෙක් නාකි වෙනවා, මැරිලා යනවා. ඒ තේරෙන එකෙන් පටන් ගන්නවා කල්පනා කරන්න. තේනව නේද? තේරෙන එකෙන් පටන් අරගෙන යනකොට ටිකක් මෝරගෙන යන තමගේ සීලය පිරිසිදු වෙනකොට සමාධි හොඳ සමාධි එන තරම මට්ටමනු හොඳ ප්‍රඥාවක් ඒක අමුතු මට්ටමකට පේන්නිට තියෙනවා. ඒවා හරියට අවබෝධ වෙනකොට මේවා ඝන සංඥාවක් නෑ, ජෙලි වගේ පේනවා. ජෙලි එකක් වගේ. දැන් මම ඕක කියන්න කැමති නෑ. දැන් ඕක මිනි තමන් බලාපොරොත්තු යාවි. වැඩි තිනි මම මේ පින්වතුන් අතර ඉන්නකොට පින්වතුන්ලාගේ මර දෝෂය මටත් එන්න බලනවා. කියන්නේ ඕවා කියන්න හොඳ නෑ. ඒ කියන්නේ අද්දකීම් මොකද අපේ අර තියෙන තණ්හාවට නිවනට තියෙන තණ්හාවට තණ්හාව නැති කිරීමේ තණ්හාවෙන් ඉඳ අර මේක එකපාරටම එක එකව දැන් මට මේක ජෙලි වගේ පේනවා නේද කියලා එහෙම අන්න ඔය උගුලෙන් බේරෙන් පරිස්සම් වෙන්න ඕනේ. වැඩි හදිසි වෙන්න එපා. නැචරලි තමයි මේක වෙන එකක් වෙන්න පුළුවන්.
ඉතින් ඔය අවබෝධයක් එනවා එක වෙලාවක් එනවා ඔය මේ මේ ඝන සංඥාව එන්නේ තාම අපි 80ෙන් අනවබෝධයෙන් මේවා මේ ස්පර්ශය වෙන්නේ හින්ද ඒ කියන්නේ ඒ ප්‍රඥාවෙන් හිත පිළ දැන් මේක තාම රාගය උපදවන විදිහටයි මේක තියෙන්නේ පින්වතුනි මේක ලස්සන ඒ විදිහට හිත විඥාණය ගන්න එකක් තමයි තියෙන්නේ එතකොට අර අරම වෙනකොට අනිත්‍ය මේ කැඩලා බින්ද එහෙම එකක් සංඥාවෙන් තියෙනකොට අවබෝධයක් ඒක. ඒක ඒක තමයි ඇත්ත ස්වභාවය. ඒක තමන්ට කිසිම දෙයකට ඇලීමක් වෙන්නේ නැහැ. ඒතර මගින් සමාගම මගේ හවුද සමන්තලා අහනවා. ඒ දැන් අනිත්‍යතාවය ගැන එක එක ලෙවල්ස් තියනවාද? එක එක දකින ඔය දැන් ඔය ජෙලි කිව්වා වගේ එහෙම ඒවා තියනවාද? මං මට එකක් අහනවා මොන හරි අනිත්‍ය මෙනී කරනකොට තමන් අල්ලන් ඉන්න එකක් අතරවනවා නම් තමන්ව. තේරෙනවද දන්නේ? තමන් ඉස්සර අල්ලන් ඉන්න එක නිකන් එපා කරවනවා නම් අන්න ඒක හරි ඩිරෙක්ෂන් එකේ තේනව නේද ඒ කියන්නේ අන්න එතකොට එහෙම තියාගත්තම හරි එතකොට කවදා හරි ඔය හොඳටම සංස්කාර මත අරින අත්දැකීමක් තේවි හැබැයි එකක් කියන්නම් ඒක ගොඩක් වෙද එන්නේ බුද්ධ වචනය ඒක තමයි බුදුහාඳුරු දකිනවා ධර්මයේ දකිනවා ඒ බුද්ධ වචන උතන ඔය පොඩි පදයක් ට්‍රිගර් කරાવી ඉතින් ඒකට ඒ බුද්ධ වචන නිතරම බැරිලා කියවිලා එහෙම තියෙන්න ඕනේ තියලා ඒක සක්මන් කරනකොට ඔය එළවණ යනකොට හරි කල්පනා වෙන්න ඕනේ. දැන් හදිසි මේක රෙකෝඩ් කරන් පින්වතුන් මේක දැම්මොතින් මොකද වැඩේ තියෙන්නේ මේ දැන් අම්මන් කතා කරන එක හරි වෙන කවුරු හරි කතා කරනකොට අපේ කාලෙට ළඟයි. තේරෙනව නේද? ඒතර අපිට එකපාර අපේ මේ කාලෙට ළඟින්ද අපි ඒක ටග් ගාලා ඒක මේ ඒකෙන් අපිට සනීපයක් ලැබෙනවා අවබෝධයක් වෙනවා ඒක අපිට මේ මැච් වෙනවා. බුද්ධ වචනේ දුරයි. ඉතින් ඒක අපිට එක පාට මේ අර මේක එන්නේ නැහැ. ඉතින් ඒ එන්නේ නැති හින්දා අපි ඒක ප්‍රතික්ෂේප කරන්න අරකයි. මොකද ඒක තේරුනොත් විතරයි අපිට ඇත්තටම නියම ඵලයකට එන්නේ. අරවා නිකන් දැන් මේ සපෝට් එකක් දෙන්න බලනවා. හැබැයි මගේ අරමුණ ඉෂ්ට වෙනවා මේ පිංගුතුන්ලට මේ බුද්ධ වචනේ කියන අඩු ගන්න ඒ පොත් හරි අරගෙන නැත්නම් වෙන බසකින් හරි ට්‍රාන්ස්ලේෂන් එකක් අර නැදි මහල එකක් හරි. තව මන් දන්නේ සොයිසා කියලා මහත්තයගේ ට්‍රාන්ස්ලේෂන්ස් තියෙනවා. තව කිරිබත් ගුණානන්ද හඳුරු ට්‍රාන්ස්ලේට් කරලා තිනවා. ඉතින් ඔහොම මේ ඒ ට්‍රාන්ස්ලේට් හැබැයි ඔක්කොගෙම පරිපූර්ණත්වයක් නැහැ. මොකක් හරි මන් දැන් තියෙනවා සමාගතන් වල තේරුම් කරලා තියෙනවා. තේරුම් කරන්න ඕනේ නැහැ. ඒක අවබෝධ වෙන්න තියෙන ඕනේ ඒවා. ඒ වගේ. ඉතින් තමන්ට ඒක මේ පොඩ්ඩක් ඒ ඒකෙන් අර උනන්දුව තියෙනවනම් මේ පොඩ්ඩක් අර ගොඩක් පැහැදිලි නැත්නම් ඒක ස්කිප් කරන්න. ඊළඟ එක බලන්න පුළුවන්. ඒක ඇඳ ගාව හරි තියාගෙන ඒ පොත බුදුහාඳුරුත් එක්ක ඩිරෙක්ට්ලි කතා කරන්න පුරුදු වෙන්න. ඒතර බුදුහාඳුරු මේක කිව්වා නේද මේක කොහොනේ දීලා මතක් වෙනවා සීපත් වෙනවා. ඥානලෝක සවිමාංශයවත් වෙන සවිමාංශ කෙනෙක්වත් කියපු දෙයම මතක් වුණත් හොඳයි හැබැයි මතක් මේක මතක් වුණා නම් හොඳයි බුදුහාඳුරුගේ බුද්ධ වචනේ බලන්න කිව්වා කියලා. අනිත් ඔක්කොම මතක් කරගෙන ඒක මගේ මට පිනක් කරගත්ත වෙනවා. නැත්තම් මම උගලන්වත් නොමග ඇරියා වෙනවා. මොකද මට විශ්වාසය ඒතකොට අපි හිටියත් එකයි අපවත් වෙලා හිමාලයේ නැති වෙලා ගියත් එකයි තමන් ඉන්ඩිපෙන්ඩන්ට් දැන් මං සමාකලට ඔය ආරණ්‍ය වුණා සමාකට්ටිය ප්‍රෝග්‍රෑම්ස් වලට හරි මොන හරි ඒවට යන්න ඕනේ මොන හරි හාමුදුරු ස්වාමී මාතලා හරි කවුරු ආශ්‍රය කරන්න ඕනේ ඒ ඉන්ස්ටිටියුෂන්ස් ආශ්‍රය කරන්න ඕනේ තමන්ට ඔක්කොම උදව් කරන්නේ බැඳීම් නැති කරන්නනේ දැන් මොන හරි ගිහි ජීවිතේ හරි ඒ තියෙන තැන් වල බැඳීම් නැති කරන්න උදව් වෙන තාක් ඒව පාවිච්චි කරන්න ඕනේ ඒව බැඳීමක් වෙනකොට ඒව අතරින්න ඕනේ. ඒතර තමයි බැඳෙන්න ඕනේ නොබැඳීමට. දිගටම. දිගටම තමයි බැඳීගෙන යන්න ඕනේ නොමැතිවීමට.